මමද ඔයාලට කියලා දෙනවා ඕනම වස්තුවක් දිහා බලලා නැත්නම් ඕනම සිද්ධියක් මොකක් හරි දෙයක් දිහා බලලා ඒක ගැන ඉංග්‍රීසියෙන් චිත්‍රයක් මවන්නේ කොහොමද ඒක ගැන ඉංග්‍රීසියෙන් හිතන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක ඉවර වෙද්දි ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒ නිසා මේ වීඩියෝ එක හරිම වැදගත් වෙයි ඒක නිසා watch carefully ඔයා මුලින්ම කරන්න ඕන ජීවිතේ වැඩියෙන්ම කැමති දේවල් තුනක් තෝරගන්න මම උදාහරණයක් විදියට a girl ගෑනු ළමෙක් a car කාර් එකක් a house ගෙයක් තෝරගත්තා how to do it අපි දැන් කොහොමද මේ දේවල් තුන ඉංග්‍රීසි වලින් හිතලා මතක තියාගන්නේ දැන් තමයි ගේම් එක තියෙන්නේ අපි බලමු කොහොමද ඒක හරියටම කරන්න කියලා step number 1 just talk මොකද්ද මේ just talk කියන එකේ තේරුම ඔයාට පිටින් බැලුවහම පේන සරලම සරල දේවල් මුලින්ම කතා කරන්න පටන් ගන්න මම උදාහරණ තුන වෙන වෙනම පැහැදිලි කරන්නම් a girl අපි බලමු මේ ගැහණු ළමයා ගැන කොහොමද සරලව just talk එකක් දෙන්නේ කියලා මුලින්ම දැකගම අපිට තේරෙනවානේ she's beautiful and hot ඇය ගොඩක් ලස්සන කෙනෙක් දැක ගමන් තේරෙනවා එයා ලස්සනයි hot කියන්නේ සරාගී කියන එක she's beautiful and hot මේ වාක්‍ය සිංහලෙන් නෙමෙයි මතක තියාගන්න මේ විදිහටම තමයි වා මතක තියාගන්න ඕනේ she's beautiful and hot ඒ වගේම අපි දන්නවා she's an actress ඇය රංගන ශිල්පිනියක් අපි මේක ගැන තොරතුරක් දන්නවා she's an actress අපි දැන් ඒ විදිහට ඔළුවට දා ගන්නවා පළවෙනි එක තමයි she's beautiful and hot දෙවෙනි එක she's an actress තුන්වෙනි කාරණය තමයි she's a presenter ඇය ප්‍රසන්ට් කරන කෙනෙක් ඇය නිවේදිකාවක් අපි මේක ගැන දැකලා තියෙනවා මේක ගැනත් අපි ඔළුවට දා ගන්න ඕනේ තුන්වෙනි කාරණය විදිහට she's talkative talkative කියන්නේ ගොඩක් කතා කරන කෙනෙක් කියන එක දිගට දිගටම දිගටම කතා කරන්නේ talkative කියලා තමයි අපි කියන්නේ ඇය ගොඩක් කතා කරන කෙනෙක් she's talkative ඊට පස්සේ බලනවා she's friendly ඇය මිත්‍රශීලී කෙනෙක් ගොඩක් යාළුවොත් එක්ක ෆිට් එකේ ඉන්න කෙනෙක් නම් she's friendly මේකත් අපි ඉංග්‍රීසි වලින් තමයි ඔළුවට දාගන්නේ I think she is still single මම හිතන්නේ ඇය තාමත් විවාහ වෙලා නැහැ තනිකඩයි කියන එක තමයි she's still single කියන්නේ මේකත් අපි තොරතුරක් විදියට ඔළුවට දාගන්නවා විවාහ වෙලා නැහැ එයා තාමත් single කියන එක I like her so much. මං එයාට ගොඩක් කැමති. I like her so much. අපි දැන් දෙවනි item එකට යමු. අපි වැඩියෙන් ආස කරන දෙවනි item එක කොහොමද ඔළුවට දාගන්නේ කියලා. මෙතන තියෙන්නේ කාය එකක්. ඔයගොල්ලෝ දැකලාද මේ කාය එක? මේක BMW i8 කාය එකක්. This is BMW i8. ඉතින් මුලින්ම කායකේ නම වාට මතක තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ තියෙන විශේෂම feature එක තමයි මේකේ තියෙනවා butterfly door. ඔසර උඩට ඇරෙන දොරවල් දෙකක් මේ කායකේ තියෙනවා ඒවට ඉංග්‍රීසි වලින් කියන්නේ butterfly doors කියලා this car has butterfly doors මේ කාර් එකට තියෙනවා butterfly doors දෙකක් ඉතින් ඒකත් අපි ඉංග්‍රීසි වලින් ඒ විදිහට මතක තියාගන්නවා ඊට පස්සේ තව වැදගත් කාරණයක් තමයි මේක ලංකාවේ තරුණ පරම්පරාව අතර ගොඩක් famous car එකක් ඉතින් ඒකත් ඉංග්‍රීසි වලින් මේ විදිහට කියන්න පුළුවන් this car is very famous among Sri Lankan young generation ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව අතර මේ කාය එක ගොඩක් ජනප්‍රියයි. The price of this car මේ කාර් එකේ ගාණ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මට හිතෙනවා මිලියන 30ක් නැත්නම් කෝටි 3ක් විතර ඇති. The price of this car roughly is 30 million roughly කියලා කියන්නේ ආසන්න වශයෙන් කියන එක. ඉතින් ආසන්න වශයෙන් මිලියන 30ක් විතර මේ කාර් එක වටිනවා කියලා අපි ඉංග්‍රීසි වලින්ම ඔළුවට දා ගන්නවා. අපි දැන් යමු a house ගේ පැත්තට යමු. කොහොමද ගේ ගැන ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔයාලට පේන දේවල් මුලින්ම ඉංග්‍රීසි වලින් කියන්න පටන් ගන්න. මට පේන සරලම සරල දේවල් ටිකක් මම මෙතන ලියලා තියෙනවා. This is a two story house. තට්ටු ගෙවල් වලට කියන්නේ story houses කියලා. Two story house කියලා කියන්නේ මේක තට්ටු දෙකේ ගයක්. ඔයාලට බැලුව බැලමටම පේනවා මේක තට්ටු දෙකේ ගයක්. Two story house එකක් කියලා ඔයාලට බැලුව බැලමටම පේනවා. ඒක අපි මුලින්ම ඉංග්‍රීසි වලින් ඔළුවට දා ගන්නවා. ඊට පස්සේ මේ ගේ ගොඩක් ලස්සනයි. අලුත් විදියට තමයි හදලා තියෙන්නේ. Nice modern type 1. අලුත් විදියට හදපු එකක්. මෙතෙන්දි grammar ගැන ලොකු අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඕනේ මේ තියෙන වාක්‍ය ඔළුවට දා ගන්න විතරයි. Nice modern type 1. Most of glass covers ගොඩක් මේ ගෙදර cover වෙලා තියෙන වීදුරු වලින්. ඉතින් අපි කියනවා glass cover එකක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ බලන්න quite
bit expensive මේකේ ටිකක් විතර මිල අධික වෙන්න පුළුවන් looks like පේන විදිහට quite expensive ටිකක් මිල අධික ගයක් තමයි මෙතන පේන්නේ This cost around 10 million to 15 million. මං හිතනවා මේකේ මිල මිලියන 10ක් 15ක් අතර ඇති කියලා. I love this house. මම මේ ගෙදරට පුදුම විදිහට කැමතියි, මාර විදිහට කැමතියි. I love this house. දැන් අපි මේ විදිහට පළවෙනි ස්ටෙප් එක කළා ඉවරයි. අයිටම් 3 ගැන ඔයා ඔළුවට දාගෙන ඉවරයි. English වලින්ම ඒ වාක්‍ය ටික ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා. මොකද්ද ස්ටෙප් නම්බර් 2? Find a new object. අලුත් දෙයක් ගැන හිතන්න. කලින් එකට ටිකක් සමාන අලුත් දෙයක්. භාණ්ඩයක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, අදහසක් වෙන්න පුළුවන්. මේ වගේ අලුත් දෙයක් ඔයා හොයාගන්න. මම උදාහරණයක් විදිහට ගර්ල්ස්ලා ගැන කතා කරනවා. ඔයාලා තවත් අය ගැන මේ විදිහට කතා කරන්න පුළුවන්. එයාලගේ තියෙන ස්පෙෂල් ක්වොලිටීස් ගැන ඔයාට මේ විදිහට කතා කරන්න පුළුවන්. Step number 3. Talk at least 10 things a day. අඩුම ගානේ මේ වගේ දේවල් 10ක්වත් දවස ගානේ ඉංග්‍රීසි වලින් කියන්න. ඉංග්‍රීසි වලින් අදහස් ගොඩනගන්න. Step number 4. අවසාන step එක. Keep working. මේ වැඩේ නවත්තන්න එපා. දිගටම කරගෙන යන්න.